හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩේල් හැඩට ගුණට රසට අස්වැන්නට වතුර ඕනේ නැති කාලේ ඔයාලා අනන්තවත් සමනල වැවෙන් වතුර නිදාස් කරනවා ඒ නිදාස් කරන්නේ මේ හදිසි මිලදී ගැනීම බලේ ජාවාරම කරන්න එපා ඔබතුමා තරුණ හැමතිවරේ කැරිලා ඒ ජාවාරම කරලා හදිසි මිලදී අරගෙන මේ රටේ ජනතාව ගැන නෙමෙයි ඔබතුමා ඔය හිතන්න හදන්නේ ඔබතුමාගේ අනිත් කඩේ සාක්කුව ගරු කතානායකතුමනි අපි සමනලව ජලයෙන් ජලය නිකුත් කරන්නේ විදුලි උත්පාදනය කරන්නේ හදිසි මිලදී ගැනීම බලාගෙන නෙවෙයි ඒක නවත්තන්න තමයි අපි මෙච්චර කල් ජල කළමනාකරණයෙන් අවශ්‍ය ජලය නිකුත් කරේ අපිට ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වෙනකන් අපිට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒතර විදුලි මිලදී ගැනීම කරන්න ඕනේ නැහැ ගරු කතානායකතුමනි විදුලි බල මණ්ඩලය යෝජනා කරා විදුලි මිලදී ගමු කියලා මාර්තු මාසේ හැබැයි ඒ වෙලාවේ මම කෝ වෙනත් විකල්ප ක්‍රමවේද බලන්න කියලා. ඒ අනුව තමයි මෙගවට් 50ක් අපේ පැත්තක දාලා තිබුණු ජෙනරේටර්, ඩීසල් ජෙනරේටර් තිබුණා මෙගවට් 50ක, මෙගවට් 10ක් සවි කරා මතුගම, මෙගවට් 20ක් සවි කරා මතුගම, මෙගවට් 30ක් සවි කරා හම්බන්තොට දිස්ත්‍රික්කේ. සවි කළ මේ මෙගවට් 50න් තමයි අපි ඩීසල් ජෙනරේටර් වලින් විදුලි බල මණ්ඩලයේ සතුව තියෙන්නේ අපි ධාවනය කරන්නේ. ඒ වගේම අපේ තියෙන ධාරිතාව උපරිමයෙන්ම මේ දවස්වල පාවිච්චි වෙනවා ගරු කතානායකතුමනි. නිසා අපි මීට මාසයකට ඉස්සෙල්ලා විදුලි බල මණ්ඩලයට වාරි මාර්ග මාත්‍යංශිකව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි ඇත්තටම දැන්වීමක් දැම්මා ජූලි මාසේ 17 වෙනිදා අපිට ඊළඟ අවුරුදු 1-2-3 කාලය සඳහා විදුලි මිලදී ගැනීම සඳහා යම් යෝජනාවක් තියෙනවා නම් ඒ යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. ඒක හදිසි මිලදී ගැනීමක් නෙවෙයි. නමුත් මේ ඇති වෙලා තියෙන නියක තත්ත්වයක් එක්ක අපි ජලය නිකුත් කරනවා නම් විකල්පේ හැටියට අපිට විදුලිය මිලදී ගන්න වෙනවා. ඒක විදුලිය මිලදී ගන්න බය වෙන්නෙත් නෑ ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා මොන කතාව කිව්වත් මේ රටේ ජනතාවට අවශ්‍ය අඛණ්ඩ විදුලිය සැපයීම වෙනුවෙන් අවශ්‍ය ජලයත් ලබා දෙමින් විදුලියත් ලබා දෙමින් ඒ ගන්න තීන්දු ගන්න බය වෙන්නේ නෑ ගරු මන්ත්‍රීතුමා. ඔයක ගියා වුරුද්දෙත් අපිට තෙල් ගේනකට කිව්වා, අපිට ගේනකට හැම බඩුවක්ම ගේනකට, අපිට විදුලිය දෙනකටත් කිව්වා, තෙල් ආනයනය කරනකටත් කිව්වා. ඔය කතා ඕන තරම් අපි අහලා තියෙනවා. ඔබතුමාලට සටන් පාඩයක් වෙන්නේ පාරට බැහැලා විදුලිය නැති වුණොත් තමයි මිනිස්සුන්ට සටන් පාඩයක් වෙන්නේ. ඔබතුමාලට අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති කරොත් තමයි ඔබට සටන් පාඩයක් වෙන්නේ. ඒ නිසා ඔබතුමා ප්‍රාදේශීය සභාවේ දේශපාලනේ ප්‍රාදේශීය සභාවේ තියාගන්න. මේ පාර්ලිමේන්තුව කියන එක මතක් තියාගන්න. ඔබතුමා ලැබිලා මේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න රජයේ බල අපි බය වෙන්නේ නැහැ කියන එක ගරු කතානායකතුමනි කියනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.